ஐபோவன் திவ்யன் சம்பந்த வீடியோ வலதி வித கொட சம்பந்தின் பிரகாஷன் கல்ல கரா பேதலி கரா யாத்தரே அக்னி சக்தி ஹசுரோன்னி මෙලෙසින් කියන වීඩියෝවේ සමන්ත කියලා මහත්මෙක් ගැටලු කිහිපයක් යොමු කරලා තිබුණා. මේකේ අහලා තියෙන්නේ දෙවියන් ළඟ හිටපු කෙනෙක් දේව සභාවට කොටසක් දෙවියන් පැවරු යම් කාර්යයක් කිරීමට මනෝලෝට ආවොත් ඒ කාර්ය කරන්න දෙවියන් දෙවියෝ ඒ අයට ඍජුම බලය දෙනවා. නැත්නම් ඒ අයත් අග්නි කර්ම මගින්ම ඍජු බලය ගත යුතුද? නැත්නම් දෙවියන්ගේ දරුවන් ලෙස සලකන අදාළ කෙනා ඔබතුමා කියූ පරිදි ලංකාවේ සිටින එම දෙවියන් නියෝජනය කරන එකම කෙනා වෙන්න පුළුවන්ද? ගැටලුව පැහැදිලි. මේකට පිළිතුරු දෙන්නම්. මේක අංශ කීපකින් සිද්ධ වෙන්න පුළුවන්. මේ අංශ කීපකින් සිද්ධ වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් දේවාත්මයන් මනෝ උප්පත්ති ලබා ගන්නවා. මනෝ උප්පත්ති ලබා ගන්න ඒගොල්ලන්ගේ පුණ්‍ය කර්මයන් ඉවර වුණාම සාමාන්‍ය පරිදි මනුලෝකට ඇවිල්ලා මනුලෝක නැවත පින්දාම් කරලා යාම. ඒක එක කොටසක්. තව කොටසක් තියෙනවා දෙවියන් යම් යම් අරමුණු සාක්ෂාත් කරගන්න. එහෙම නැත්නම් යම් වසංගත එහෙම නැත්නම් ව්‍යසන යම් මේ ආදී දේවල් තියෙනකොට දෙවුරු විසින් මේවා වළක්වාලීමට එහෙම නැත්නම් මිනිසෙන් යම් යම් මාර්ගවලට යොමු කිරීමට සඳහා අමනු උපත්ති ලබා ගැනීම. තව ක්‍රම කිහිපයක් තියෙනවා. ඒවා මේ කාලයේහි ක්‍රියාත්මක නොවන අතරම් හේතුව වෙනත් තියෙන ගැටලුකාරී තත්ත්ව. ඒ ගැටලුකාරී තත්ත්ව කියන්නේ ඔගොල්ලෝ දන්නවා ඇති ඉස්සර යම් යම් බුද්ධ කාලයට පෙරාතුව ශක්‍ර දේවේන්ද්‍ර මහලු වෙස් මවාගෙන එනවා. එහෙම නැත්නම් අහවල් දෙවි කෙනෙක් මනුස්ස වෙස් අරගෙන එනවා. මේ ආදී දේවල් තිබුණා. නමුත් මේ කාලෙහි මේවා සිද්ධ නොවන තැනට කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව මේ ලෝකේ නැත්නම් විශේෂයෙන්ම ලංකාව මේ ඉන්දියාව ආදී ඒව ආශ්‍රිත සිද්ධ වුණ ආධ්‍යාත්මික පිරිහීම. මේ ආධ්‍යාත්මික පිරිහීම ඇති වෙන්නේ යම් යම් මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් වලින් ඒකම යම් යම් කෝට උපක්‍රම වලින් මේ ආදී දේවල් වලින් තමයි. එතකොට දෙවි කෙනෙක් හෝ කවුරුන් හෝ එහෙම කෙනෙක් දේවාත්මය වෙස් පෙරලාගෙන වෙස් වලාගෙන එහෙම ඒ කියන්නේ දේවාත්මය ඉඳගෙනම මනුෂ්‍ය වෙස්යක් අරගෙන මවාගෙන එන එක. ඇවිල්ලා ඒ කාර්ය කරා මේ අපහු ගියා. ඒ ක්‍රමය අවුරුදු දහස් ගානකින් සිද්ධ වෙලා නැහැ. ඒකට හේතු මම පැහැදිලි කරන්නම්. මේ සමස්ත විශ්වයම කෝණ 1890ක් පවතිනවා. මේ කෝණාභි සමරුම් කියලා ඔගොල්ලෝ දන්නවා ඇති. මම කලින් සඳහන් කරන්න ඇති මේක මහදෙවියන්ගේ ශිවලිංග වන්දනාවේදී එමෙත ශිවරාත්‍රී දිනේදී මේ සමස්ත විශ්වයේම තියෙන කෝණ 1890 කෝණාභී හැටියට යෝගින් එහෙම නැත්නම් ප්‍රබල ඍෂිවරුන් රහසගතව සමරනවා. මෙන්න එක් කෝණයක් හෝ මේ කෝණ ක්‍රියාත්මක වෙන යම් යම් මූලයන් අක්‍රිය කළොත් ඒ හරහා දෙවියන්ට ක්‍රියාකාරීත්වය ලබා ගන්න බැරි වෙනවා. එක සරලව පැහැදිලි කළොත් අපි හිතමු කෛලාසය
මහදිවිය ඉන්නේ කෛලාස කෛලාස කූටේ. එහෙම නැත්නම් ශක්‍රය ඉන්න තැන. එහෙම නැත්නම් තුසිත දෙව්ලෝ. මේ ආදී දිව්‍ය ලෝකෙක ඉන්න මේ මනුස්ස ලෝකෙට එහෙම නැත්නම් මේ ලංකාවට එන්න ඒගොල්ලන්ට එක්තරා කෝණයක් තියෙනවා. එහෙම නැත්නම් මාර්ගයක් තියෙනවා. මේ මාර්ගයේ යම් කිසි විදිහකින් පූර්ණව මේ මාර්ග අවහිරි කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. සාමාන්‍ය 100ට 98ක් 99ක් මාර්ග වසා දමන්න අක්‍රීය කිරීමේ හැකියාවක් තියෙනුත් 100ට 100ක් මාර්ග වහන්න බෑ. මොකද ඒ විශ්වයේ පවතිනා වූ කෝණාභියන් විශ්වයේ පවතින කෝණයන් බල කෝණයන්. එතකොට මේ හරහා තමයි දෙවියන්ගේ ශක්තිය ගලණය වෙන්නේ. අපි උදාහරණයක් ඇටිට හිතමු. අපි අඩි 2.2 දොරක් අඩි 2.2 දොරකින් අපිට හැකියාවක් තියනවාද බෑග් එකක් බාල්දියක් ඔය ආදී දේවල් ලොකුම අරගෙන යන්න හැකියාවක් නැහැ. මොකද ඒ සිදුරේ නැත්තම් ඒ තියෙන ద్వාරේ ප්‍රමාණයට අනුව තමයි අපිට යමක් ඇතුල් කරන්න හෝ ඇතුල් වෙන්න හෝ පුළුවන්. එතකොට මෙහෙම ద్వාරයකින් ඒ තමන්ගේ බඩුවල ප්‍රමාණයට තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට ඒ ద్వාරය තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ ඇතුල් වෙන්න පුළුවන්. ඒක ඊට වඩා කුඩා වුණොත් වෙන්නේ අර ගෙනියන බඩු මුකුත් ගෙනියන්නත් බෑ. තමන්ටත් වෙන්නේ බඩ ගාලා එහා පැත්තට යන්න. අන්න ඒ වගේ තමයි මේ දොරටු නැත්නම් මේ ద్వාර නැත්නම් මේ මාර්ගය නක්‍රිය වුණොත් සිද්ධ වෙන්නේ මෙන්න මේ ටික. එතකොට මේ අක්‍රීය වීම හරහා දෙවියන්ට තමන්ගේ පූර්ණ බලය මනුලෝට සම්ප්‍රේෂණය කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ දෙවුරු කරන්නේ තමන්ගේ අල්ප බලයක් පමණ මේ මාර්ග මාධ්‍ය හරහා යදවීම. අද ඒ නිසා තමයි බොහෝ අය කියන්නේ ඉස්සර දෙවුරු පේන්නව දැන් පේන්න එන්නේ, ඉස්සර මෙහෙම ආව අරමාව දැන් එන්නේ කියන්නේ මොකද? මෙන්න මේ හේතු නිසා. නමුත් එකම හේතුව ඒක නෙමෙයි. ඒකත් එක් ප්‍රධාන හේතුවක්. නමුත් තම පරिवार හේතු ගණනාවක් මෙය සම්බන්ධ තියෙනවා. එතකොට මේ විදිහට කවුරුන් හෝ කෙනෙක් දේවාත්මය එනවා නම් මෙන්න මේ කියන ක්‍රමයටත් දෙවි කෙනෙකුට එන්න පුළුවන්. මොකද එයාට යම් කාරණාවක් ඉෂ්ට කරලා යන්න තියෙනවනම් දේවාත්මය එහෙමම තියෙද්දි එයාට පුළුවන් මනුවේ ලබා ගන්න. ඒක ඕපපාතික උප්පත්තියක් වෙනවා. එයාර තියෙන නියම මනුස්සයෙක්ගේ වැඩුණ ප්‍රමාණය හෝ එයා කැමති විලාසයක්ම වාගෙන එයාට එන්න පුළුවන්. ඒක අවතාරයක් පමණයි. ඒක උප්පත්තියක් හැටියට ගණන් ගන්න බැහැ. මොකද ඒක මායා රූපයක්. නමුත් ඕන කෙනෙක් හිතන්නේ මේ මනුස්සයෙක් කියලා තමයි හිතන්නේ. සමහර කාලවලට පේන්නේ සමහර කාලවලට පේන්නේ නැහැ. මෙන්න මෙවැනි දේවල් වලින් එන්නේ යම් යම් කාර්යයන් ඉෂ්ට කිරීම. නමුත් මේ ආදී විදිහට අවිල්ලත් ඉෂ්ට කරගන්න බැරි ගැඹුරු කාරණාවක් තියෙනවා. ඒව දේවාත්මයක් තුල සිට ඉඳගෙන ඒ බලවේගයට කළ නොහැකි දේවල්. එය ભેදයට පටහැනි. මොකද දේවාත්මයක් තුල ඉඳගෙන මනුවෙස් හෝ වෙනක් වෙසක් කරගෙන යම් යම් කාරණාවල් කිරීමේ යම් යම් සීමාවල් තියෙනවා. යම් කාරණාවල් කිරීමේ තහංචි තියෙනවා. එතකොට ඒ කාරණාවට අදාළව ඒ දේවාත්මය තීරණය කරනවා මම මනුපත්තියක් ලබා ගන්නවා. එතකොට එයා කරන්නේ එයාගේ දේවාත්මය හැරපියා එයාගේ දේවාත්මය තියලා මනු උප්පත්තියක් මව් කුසක ලබා ගන්නවා. මේ කුසක ලබා ගත්තන් පස්සේ සාමාන්‍ය දරුවෙක් විදිහට හැදිලා මෙයාගේ මතකය අවදි වෙන්න පටන් ගන්නවා. ඒකම ඒ එද්දි එයාගේ පරිවාරය එයාගේ ප්‍රධාන දේවාත්ම යම් කිසි සම්බන්ධකම් ඇති කරගත්තා නම් එහෙම නැත්නම් යම් යම් තීන්දුව తీරන ගත්තා නම් මෙහෙම දේවල් සිද්ධ වෙන්න ඕනේ කියලා ගත්තා නම් ඒ සියලු පණිවිඩ මෙයාට සම්ප්‍රේෂණය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ක්‍රම කීපයකට දේවාත්මයන් මනුලෝට සම්ප්‍රාප්ත වෙන්නේ. එතකොට සමහර
දේවල් තියෙනවා දෙවියන් විසින් ප්‍රධාන දේවාත්මයන් විසින් දෙන නියෝගවලට මනුලව උප්පත්තිය ලබා ගන්න අය. තව දේවල් තියෙනවා එව එම ප්‍රධාන බලවේගයන්ට අවශ්‍ය විදිහට අපි තුමු යම් කිසි දේවාත්මයකට එයාට අවශ්‍යතාවයක් තියෙනවා. යම් කොටසක් නිවැරදි කිරීමට හෝ නිර්මාණය කිරීමට පෙළ ගැස්වීමට මේ ආදී දේ. එතකොට කරන්නේ එම දේවාත්මයේ ඒ ශක්තිය ඉඳගෙනම ඒක සැලසුම් කරනවා. සැලසුම් කරලා එයාගේ ඉන්න පරිවාරය ඉස්සලම මොන උප්පත්තියට එවනවා. එයාට උපදෙස් දීලා තමයි යවන්නේ. ඒතර මේ සියලු දේවල්ම අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් කරනවා කියලා. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකක් විදිහට තමයි සියලු දේවල් හදන්නේ. එතකොට ඒ ටික ඔක්කොම ටික ඉවරයක් කළා ඉවරලා මෙයාගේ දේව ශක්තිය ක්‍රියාකාරී මට්ටමේ තියලා ඒකට අවශ්‍ය දත්ත ටික ගබඩා කළා. ඒ අස්ත්‍රය එයාගේ තියෙන නව අස්ත්‍රය අගුල්ලනවා. කියන්නේ වෙන කෙසේ කෙනෙකුට ඒක ගන්න බත් වෙන වෙනස්කම් කරන්නවත් මොනවත් කරන්න බැරි වෙන විදිහට ඒ ටික සැලසුම් කළා තමයි මනුපත්ති ලබාගෙන. මොකද ඒ දේව විලාසයෙන් හෝ එහෙම නැත්නම් ඒතන දේවාත්මයේ තියලා මෙතන මායා රූපකින් එනවා කියන්නේ ඒ දේවාත්මයට සම්බන්ධයක් තියෙනවා කියන එක. දැන් උදාහරණයක් අබ්බලොත් දේවාත්මෙ ඉඳගෙන එහෙම එන වෙලාවල් තියෙනවා. දේවාත්මෙ ඉඳගෙනම මනු වේශයක් අරගෙන එනවා. ඒ එන්නේ සමහරලට මනුලුව බොහොම ටික කාලයකට අවුරුද්දකට දෙකකට ඒ වගේ. සමහරලාට මාස දෙක තුනකට ඇවිල්ලා ආයි යනවා. ආයි මාස දෙක තුනකට එනවා. ආයි යනවා. එහෙම ක්‍රම තියෙනවා. එහෙම ක්‍රමයක් නැතුව පූර්ණව එතනින් ඉවත් වෙලා එන ක්‍රම තියෙනවා. ඒ එන්නේ අර විදිහට මායා රූපයක් මවාගෙන ඒ විදිහට ආවොත් යම් කරන්නා වූ ක්‍රියාවලි වල යම් යම් සීමාවල් පැනවෙනවා. කොහොම නමුත් දේවාත්මයක් නේ. හරියට දේව ඇඳුම් ගලවලා සාමාන්‍ය ඇඳුමක් අඳන් ආවා වගේ. නමුත් ඒ දේව කියන ශක්තිය යාට තියෙනවා. ඕන දෙයක් ඒ දේව ශක්තිය මනුස්ස රුවින් හිටියට දෙවියෙක් හා සමාන ඔක්කොම කරන්න ඕනේ. ඒ නිසා තමයි ඒ දේව ස්වරූපී ඉඳගෙනම ඒ ඍද්ධිය ඒ හැම දෙයක්ම එකම ඉන්නේ. නමුත් සාමාන්‍ය මනුස්සෙක් දැක්කම හිතන්නේ මෙයා කවුරු හරි මනුස්සෙක්. නැත්නම් මෙයාවල් යෝගී භාවනා වඩන කෙනෙක්. එයා මනුස්සයෙක්මයි. දැක්කහම මනුස්සෙක්ම තමයි ඔක්කොම. කිසි වෙනසක් හොයන්න බෑ. නමුත් ඒ දේවාත්මයේ තියෙන සියලු ශක්තිය ආගව තියෙනවා. අන්න ඒ නිසා තමයි එයාට යම් සීමාවල් වලදී කටයුතු කරන්න බැරි. මොකද ඒක වේදයට පටහැනි. විශාල විනාශ කරන්න පුළුවන්. විශාල ආශ්චර්යමත් දේවල් හාස්කම් සහිත දේවල් කරන්න පුළුවන්. ඒ අර තමන්ගේ ප්‍රධාන බලයත් එක්ක සම්බන්ධ නිසා. එහෙමත් ඇවිල්ලා කරන්න බැරි කාරණාවල්දී කරන්නේ අර කිව්ව විදියට සියල්ල සලසුම් කළා තමන්ගේ පරිවාරයේ ඉන්න අය යවලා ඊට පස්සේ තමයි තමුන් අන්තිමට මනෝ උප්පත්තියක් ලබා ගන්නෙ. ඒතර හඳුන මේකත් මේ එහෙම ආපු අය අග්නිය හරහා තමන්ගේ බලය ලබා ගන්න ඕනද නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ ඒ ආපු ප්‍රධාන බලවේගය. ඒ ප්‍රධාන බලවේගය විසින් තමයි ඒ ඇවිල්ලා ඉන්න අයව ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ. නැතුව දෙවිව දේවලෝකේ නම් කිසිම දෙවි කෙනෙක් ඒ ක්‍රියාකාරීත්වය ඒගොල්ලන්ට දෙන්නේ නැහැ. ඒක දෙන්න බෑ. ඒක තහනම්. ඒකට ඒගොල්ලෝ විසින් තමන්ගේ නායකයා
tama egolang kreatma karan jau api balumu deng langkawa wage tanak nang deng mitanta ayam adhyatmika pala pirihima ko wena mugak hari karanamak hadanda ho aapu aya innona egolang kriyaakaritwayata nangwana kenek ho dennek thundenek inda puluwan eka me egolang hasuruwanda egolanta balaya denna nawatha egolang punarjeevane karanda ehema aya inne wenama egola thama me egolang kriyaatmakawata pat karanne ඊට පස්සේ තමයි අය අනිත් අයගේ මතකය ඒ බලය අවදි වෙන්නේ. ඒක අග්නි කර්මයක් හරහාම කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. නමුත් යම්කිසි නායකයෙක් ඉන්නවා එතන. එයා තමයි එතන මේ ප්‍රධානියා. සමහරවිට අනිත් අය දන්නේ නැහැ නායකයා කොහෙද කියන දන්නේ නැහැ. නමුත් නායකයා දන්නවා. Innai kohe dinni kila. Ya karanne me tiyana mulyan siyalama kriyaatmaka bawata pat karana. Karapuhama anithayata balaya labenawa. Mokada manulowata enne manulowa yam gatalu tiyena nisane. Pera e gataluwe moolika ekkena innawa. Eyawa leasing hoyanna hambenne naha. Kawuruth dannne naha. Ehema aapu kena tama eyage බලේ ක්‍රියාවතර ඒකම යාට මතකය අවදි වෙනවා මම අහවල් ශක්තිය මම අහවල් බලය කියන එක දන්නවා දැනගෙන එයා ටික අවදි කරගන්නවා මනුලව මිනිස්සුෙකුට ගැලපෙන්නා වූ ක්‍රමවලට ඒක අවදි කරගන්නවා යා ඒකම එයාගේ දැඩි සමාධියට යම් අවස්ථාවල එයා එළඹෙනවා එළඹිලා එයාගේ දේව ප්‍රධාන දේව ශක්තියත් එක්ක ya sambandhane eken arhe tiyalaabu tamange tiyana shaktiyat ekka etanta gihilla etana program yam yam wenaskam karanna one wenaskam karanawa etanin hada ganna one etanin hada ganna e wage ditta charithayak ditta aakare balaya kriyaatmak karanawa oka samahara yawa tiyena manusa vela indan receiver ek dakwa inna balayen unath karanna beri ewa අපි තුමේ මනුස්සයෙක් කියලා ඍෂිවරයෙක් කියලා ඒත් කරන්න බැරියව තියෙනවා. එතකොට එයා කරන්නේ මොකද? මේ ගැඹුරු සමාධියකට වැදිලා අතන්ට ගිහිල්ලා එතනින් අර වැඩේ කරනවා. කළාපව වෙනවා. ඊට පස්සේ මෙතනින් කරන්න තියෙන වැඩ ටික කරනවා. දැන් අපිට උදාහරණයක් මෙහෙම කියලා. දැන් දෙවි කෙනෙකුට වැන්නේ ඇවිල්ලා මලක් කඩලා පූජා කරන්න. එතකොට මේ මනුස්ස වෙසෙන් ඉන්නේ කෙනා වට කරන්නේ මලක් කන්න පූජා කරනවා. අන්න ඒ වගේ. ඒක මනුස්සයෙකුට බෑනේ දේවුරුන්ගේ වගේ ඉර්ධි වැඩ කරන්න. අන්න ඒ වෙලාවට අර දේවාත්මයට මාරුලා එතනින් ඒ කටයුත්ත කරනවා. මේ වගේ ද්වි සංකල්පනයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. මෙහෙම ඉන්න මේ රටේ ගොඩක් ඉන්නවා. එතකොට ඒ ආපු අය Vishnu Devi yang gewenda pulu, Lakshmi gewenda pulu, Pattini Meyani yang gewenda pulu, Mahabhadra Kali Meyani yang gewenda pulu, Ishwara Devi yang gewenda pulu, Shiva Devi yang gewenda pulu, Mahadevi yang gewenda pulu, Shiva Sena Awal gewenda pulu, ya kau ruh gewenda pulu, inna piri bara. Itu kita, yo, kau mau naik apa aja nih kini kini, ya Mahadevi yang gina, ini kita Shiva Devi yang ke kota serta, ekene hari dene kari naik ke weno. Ter Ishara kota serang Ishara bala eti naik weno. Mahadevi yang ke nang, Mahadevi yang ke kene kene kut dene kut dino. Eo kuantem a eka naik ke kut dino. Mangkini ke teren de tekene Mahadevi yang ke wane. Mahadevi yang ke avatar tino ne Ishara Shiva. ඔය කාල බහිරෝ ඒ වගේ අවතාර තියෙනවානේ. නමුත් මහදේවී කියන්නේ ප්‍රධාන කෙනා. පරමේශ්වර. ඒ පරමේශ්වර නියෝජනය කරන්න එක්කෙනයි එවන්නේ. ඒ පරමේශ්වරව නියෝජනය කරන්න එවන එක්කෙනා තමයි අනිත් සියලුම දේවල් වල පාලකයා. එයා යටතේ තමයි
එන ඔක්කොම සමහරලාට භද්‍රකාලි මෑණියෝ ඒතර මහා මාතා උමා මහේශ්වරියගේ තියෙන යම් යම් ශක්තියින් ඔය ශ්‍රී විද්‍යා බල ගත්ත ඒ වගේ අය එන ඒ ඒ කොටස සමහරලාට අරයාගේ යටතට වැටෙනවා. ඒ කියන්නේ කොච්චර ප්‍රධාන උපප්‍රධාන එහෙම මේව කරලා ඒ ඒ කොටස ඔක්කොම බලන එකෙක් පත් කරනවා. ඔක්කොම බලන එකෙක් පත් කරනවා. එයා තමයි ඉහළින් මිනිහ, එයා තමයි නායකයා තමයි. අනිත් අය මොනවා කොයි දේ කරත් එයා තමයි අනුමැතිය දෙන්නේ වට. මොකද එක්කෙනෙකුට හැමදේම කරන්න බෑනේ. එයා කරන්නේ ප්‍රධාන කොටස් ටික. අනිත් අය මොකරි හදලා ගොඩනගනකන් ඉඳලා ඔක්කොම කරලා ගිහිල්ලා මෙයා තමයි ඒ යන මේ මහදේවියන්ගේ දෙයක් නම් ඒ දිගන්ත ඔක්කොම ලවා එක එක කොටස් කරවල ඒගොල්ලෝ දන්නෙත් නෑ සමහරවිට. එක එක්කෙනා ඇවිල්ලා කොටස් ටික හදනවා. අදපුවම අර ඉන්න ප්‍රධාන එක්කෙනා තමයි ඇවිල්ලා යතුරු දාලා ක්‍රියාත්මක කරන්නේ. මොකද යතුරු තියන්නේ යාගේ ඇතේ. මොකද එහෙම ප්‍රධාන එක්කෙනෙක්පත් කරන්නේ අපි කිව්වොත් මහදේවියන්ගේ මහමාතා උමා මහේශ්වරියගේ කියලා ඒ දෙන්නගේ අස්ත්‍ර ඒ ක්‍රියාත්මක භාවයටපත් කරන්න අස්ත්‍ර තියෙන්න ඕනේ. මොකද ඒකට මහදේවියත් උමා මහේශ්වරී මාතාවත් එන්නේ නැහැ. ඒබිනේ නියෝජිතය තමයි වන්නේ. ඒ නියෝජිතය යටත තමයි මේ ඉන්න සියලුම පරිවාරයන් ටික ඉන්නේ. නමුත් ප්‍රධාන කෙනා දන්නවා පරිවාරය කවුද කියන්නේ. පරිවාරය දන්නේ නැහැ ප්‍රධානිය කවුද කියන්නේ. ඉතර අනිත් අය ඔක්කොම ටික නිර්වාණය කරලා හදලා මේවා කරලා ඉවරනම් පස්සේ තමයි අර ඒ දේ අස්ත්‍ර එක්ක තමයි යා යන්නේ. එයා ගිහිල්ලා එතනදී ඒ අස්ත්‍රයේ බල අපිට මහදේවියන් නම් මහදේවියන් වෙනුවෙන් එයාගේ ක්‍රියාත්මක බලයට පත් වෙනවා. කියන්නේ මහදේවියන් හා සමානයි යා. මාතාව නම් මාතාව හා සමානයි යා ඒ වෙලාවට. ඒ බලය තමයි ක්‍රියාත්මක. මොකද ඒ කවුරු වුවත් මහදේවි හෝ මාතාව හෝ මහවිෂ්ණු හෝ නැත්තම් වෙන දේවාත්මය කවුරු වුණත් ඒ අස්ත්‍රයක් එවන්නේ තමන්ගේ දැඩි විශ්වාසයක් තියෙන කෙනා අතේ තමයි එවන්නේ. ඒ අස්ත්‍ර බල දෙන්නේ එහෙම කෙනෙකුට. නැත්තම් දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන කෙනා ඉන්නේ. එයා වැඩි හරියක් කරන්නේ කාටවත් අහු වෙන නොවන වැඩ. සමහර තැනට ගියාම නිකන් හිටගෙන ඉඳලා නිකන් බල්ල කැරකිලා යනවා විතරයි යා. නමුත් ප්‍රදු බලවත්ම වැඩ කොටසක් එයා කරලා අවිල්ල ඉවරයි. කවුරුත් දන්නේ නැහැ. මේ ආවිල්ලා මෙහෙම කරා කියලා කවුරුත් දන්නේ නැහැ. එයා කරන්නේ ඒ අස්ත්‍රයේ බලය විධාරණය කිරීම තමයි කරන්නේ. ඒ කියන්නේ ක්‍රියාත්මක බවට පත් කිරීම. එතකොට මෙවැනි අය කරන්නේ ඒ ඇවිල්ලා ඉන්න අනිත් පරිවාරයේ බලය ගොඩනගන එක. මොකද ඒගොල්ලන්ට දෙවි දේවලෝකෙන් බලය සම්ප්‍රේෂණය වෙන්නේ නැති යම් හේතු ගැටලු කාරණා තියෙනවනම් ඒවා ටික ඔක්කොම නිවැරදි කරන්නේ ඒ ආපු ප්‍රධාන කෙනා. එයා හතේ තමයි සේරම තෝන් ලනු ටික තියෙන්නේ. එතකොට අග්නි කර්මයක් හරහා එහෙම කෙනෙක් කරන්නේ ඒ බලය ක්‍රියාත්මක වායට පත් කිරීම. නැතුව එයාගේ බලයක් ගැනීම නෙමෙයි ඇතෙන්ද කරන්නේ. මොකද යම් අග්නිය කරහා තමයි ඒ බලයන් සියල්ලම ක්‍රියාත්මක කරවන්නේ. එහෙම නැතුව බලයක් ගන්න නෙමෙයි ඒක කරන්නේ. බලය විකාශනය කරන්න ඒ අග්නි හෝමයක් කරන්නේ. එයා තමයි ප්‍රධානම කෙනා. කියන්නේ උදාහරණයකට ගත්තොත් ශිව දෙවියන් නම් ඊශ්වර නම් නැත්තම් ඒක මහ දෙවියන් එවපු ඒ තමන්ගේ දරුවෙක් හෝ දරුවෙක් හා සමාන කෙනා තමයි මේ හැම දෙයකම ප්‍රධානත්වය දරන කෙනා. එයා කවදාවත් ඒ රහස කිසි කෙනෙකුට කියන්නේ නැහැ. යම් යම් අය අනුමාන වලින් හිතනවා දැනගන්නවා මසක් එයා කෙනෙකුට කියන්නේ මේ අහවල් දේවාත්මේ ඉන්න ප්‍රධාන නියෝජිතයා මම කියන එක එයා කවදාවත් කියන්නේ නැහැ. නමුත් එයාගෙන්
සිය දහස් ගන්නක් අය බල පෝෂණය ලබනවා. එයා තමයි ඔක්කොම දේවල් ඇර ඇර හද හද මේ කරන්නේ. මේ යම් කිසි කාර්යභාරයක් තමයි මේ කරන්නේ. ඒ කාර්යභාරය නිම කරලා ඉවරලා තමයි එයා අපහු යන්නේ. මේක තමයි දෙවියන් මනුස්ස වෙසින් මනුලොවට එන ආකාර කිහිපය මම ඔය සඳහන් කරේ. ඒකම තව එක ක්‍රමයක් තියෙනවා. හැම විදිහකින්ම ওই විදිහට යම් දේවල් හිර වෙනන් පස්සේ තව එක් ක්‍රමයක් ඉතුරු වෙනවා දෙවියන්ට. ඒක මොකද්ද? පරකාය ප්‍රවේශ කියන එක. ඒක සාමාන්‍යයෙන් අපි ගත්තොත් යම් කිසි දේවාත්මයක් ඉන්නවනම් එයාට ඒ දේවාත්මයට පුළුවන් තවත් එම සුදුසුකම් තියෙන සාමාන්‍ය මිනිස්සේ ගැඟට නම් ඉන්න බෑ. ඍෂිවරයෙක්, කොප්‍රබල යෝගිවරයෙක්, ඒ වගේ කෙනෙක්ගේ ඇඟට පූර්ණ 100ට 100ක් පූර්ණ ඇතුල් වීමේ හැකියාව තියෙනවා. අපිටම කතරගම දෙවියෝ කියලා. කතරගම දෙවියන්ට පුළුවන් ඒ කෙනෙක්ගේ විඥානය තුළට සහ ඒ තියෙන පදාර්ථ තුළට, ශරීරය තුළට, හැම දෙයක් තුළටම ඇතුල් වෙන්න. ඒ වෙලාවට එයා තමයි කතරගම දෙවියෝ. හැබැයි ඒක මහා ලොකු කාලයකට නෙමෙයි කරන්නේ. පැය ගානකට නැත්තම් විනාඩි ගානකට තමයි ඒ වගේ දෙයක් කරනවා නම් කරන්නේ. ඒ බලේ ඉවත් වෙන සනින් අර කෙනාට මේ තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. අර යකෙක් ආවේශ වුණා වගේ තමයි. පූර්ණ එහෙම වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. ඊටාම කලාතුරකින් දෙවියන්ට කරගන්නම දෙයක් නැති වුණම වෙලාවට තමයි අර වගේ දෙයක් දෙවරු විසින් පරකාය ප්‍රවේශයක් කරන්නේ. සාමාන්‍යයෙන් දෙවරු එහෙම පරකාය ප්‍රවේශයක් කරන අඩුයි. අඩු කෙනෙක් කරන්නෙම නැති තරම්. බැරිම අවස්ථාවක තමයි ඉවෙනි ක්‍රමයක් දෙන. ඔන්න ඔය කියපු ක්‍රමවේද කිහිප අතර තමයි මේ දෙවරු මනුස්ස ලෝකෙට එන්නේ. මේ දේවල් ක්‍රියාත්මක වඩටපත් වෙන. මම හිතනවා ඒ මහත්මයාට නිසි පිළිතුරු ලැබෙන්න ඇති කියලා. මේක තව විග්‍රහ කරන්න ගියොත් මේක තුලින් තව බොහෝ පැතිවලට ඇදිලා යනවා, කතාව දික් වෙනවා. මේක තව දුරටත් මේක විකාශනය කරන්න ඕන නම් තව දුරටත් මේ සම්බන්ධ විස්තර දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න, ප්‍රශ්නයක් දාන්න. ඒක පිළිතුරු දිය යුතු තරමේ දෙයක් නම් මම ඒ ටිකට පිළිතුරු දෙන්නම්.